තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. තථාගත ලෝතුරු ශ්‍රී සත්‍ධර්මය පුරා පැය 24 මුළුල්ලේම පින්වත් ඔබ වෙනුවෙන් ඒකාත්මික කරන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනියෙන් මේ පැයට නියමිත උතුම් සත්‍ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනී මහනුවර ශාඛා මධ්‍යස්ථානයේ පටිගත කිරීමක් ලෙසින් පින්වත් ඔබ වෙනුවෙන් මෙලෙසින් ඒකාත්මික කිරීමටයි සූදානම් වන්නේ. සදහවත්නි, ඔබ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙම උතුම් දම්සභා මණ්ඩපයේ වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ පිළිමතලාව හලාදිවෙල සිරි නිකේතාරාම විහාරවාසී රාජකීය පණ්ඩිත පූජනීය රාජසිංහගම තිලකධම්ම පින්වත් ස්වාමින් වහන්සේව අපි සම පළම කොට සාතු නදනං වා වන්දනා කරමු. සාතුහෝ, සාතුහෝ, සාතුහෝ. සදහවත්නේ, මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව පින්වන්ත ඔබ වෙනුවෙන් විකාශය කිරීමෙහි බැතිපර දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ සදැහැති සද්ධර්ම ශ්‍රාවක පින්වත් පිරිසක් විසිනි. එසේනම් ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු නාදනම්වා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදුහෝ, සාදුහෝ, සාදුහෝ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉද නන්දති පිච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤං මේ කතං තිනන්දති භීයෝ නන්දති සුග්ගතිං ගතෝති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි පින්නතියනි, මේ මොහොත තුලත් ඔය ඇත්තන් හැම දිනාගෙම සූදානම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විසුරුවා හරිනු ලබන වටිනා උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි අද පින්වන්ත දායකත්වය ලබාගෙන කටයුතු කරන මේ පින්වතුන් ලෝකයාගේ සැනසිල්ල පිණිසමයි මේ ධර්ම දේශනාව විසුරුවා හරින්නේ. තමන්ගේ නමක් ගමක්වත් හෙළි කරන්න නැතුව ඔය ඇත්තෝ සැබෑවටම මේ ධර්මය ලෝකයාගේ සැනසිල්ල පිණිසම විසුරුවා හරින්නට ඕනෑය කියන ඒ අදහසේ පිහිටාගෙනම ඒ සැනසිලිදායක ධර්මය අද බෙදාහරින සුවිශේෂී අවස්ථාව. ධර්ම දේශනාවකට දායකත්වයක් ලබා දෙන එක බොහොම වටින දෙයක්. සිහි කර කර සතුටුවෙන්ට පුළුවන් විදිහේ අග්‍රගන්නේ ආනිසංස ලැබෙන පුණ්‍ය කර්මයක්, කුසල කර්මයක්. විශාල දෙනෙක් මේ දේශනාවන් ශ්‍රවණය කරලා සංසාරේ භයානකකම අවබෝධ කරගෙන එයින් මිදීම පිණිස අවශ්‍ය කරන ගුණාංග දියුණු කරනවා. නිවන පිණිස වැඩිය යුතු ධර්ම අපි කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ආංගී ගුණාංග කෙනෙක් පුරුදු කරනවා නම් ඒක මොනතරම් වටින දෙයක්ද? විසකුරු සසරෙන් ඈතර වෙන්න කෙනෙක් තුල වීරිය ඇති වෙනවා නම් ආන් ඒක වටිනම වටින කුසල ඡන්දයක් කියලා කියනවා. කුසලයට ඇති කැමැත්තක්. මේ වගේ දේශනා අහන්ට අහන්ට තමයි කෙනෙක්ට ඊ අවබෝධය ඇති වෙන්නේ. ඇතුළත ගුණ දියුණු කරගෙන යනකොට පින්වතුනි දේශනා කෙනෙක්ට ශ්‍රවණය වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇහෙන්න ඕනේ.
සුතමේ වශයෙන් එතකොට දැනුවත්කමක් ඇති වෙනවා. හරියට හැදීගෙන එන පැලයකට වතුර ටික පොහොර ටික ලං කරන්නා වගේ මේ ඇතුළත තියෙන සද්ධාදී සීලාදී ඒ වගේම සති සමාධි ප්‍රඥා ආදී ගුණ දියුණුවෙන්ට නම් මේ මෙවැනි දේශනා ශ්‍රවණය කිරීම හරිම වටිනවා. ඉතින් අද දවසේ ඔය ඇත්තෝ ආංගී කාරණේ තේරුම් අරගෙන ලෝකයාගේ සැනසිල්ලට මේ දේශනාව විසුරුවා හරිනවා. ඉතින් දායකත්වය ලබමින් ධර්ම දේශනාවකට ඒ කුසලය ඔය ඇත්තෝ එකතු කරගන්න. පිරිසක් මේ වෙලාවේ දේශනාව ශ්‍රවණය කරලා ඒ ඔස්සේ විශාල කුසල් වලින් පූර්ණයට පත් වෙනවා. ඒ නිසා මේ වෙලාවේ මනා අදිටනක් ඔය ඇත්තෝ සිත් සතන් තුළ ඇති කරගන්න දේශනාව ශ්‍රවණය කිරීමට පෙර අපි හැම දිනාම සිදු කරනු ලබන මේ සියලුම කුසල ශක්තියින් අප හැමතෙම ගෝර කටුක බිහිසුණු සසර කතරෙන් එතරව ලබන මගඵල නිවන් අවබෝධයේ සඳහාම හේතු උපනිශ්‍රය වන කුසලයක්ම පිංකමක්ම වේවා කියන ආන්නේ උතුම් අදහස හොඳට හිතේ තැන්පත් කරගෙන සාවධාන මනසකින් සතිමත් මනසකින් දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. බාහිර සියල්ල දැන් මනසින් අපි ඉවත් කරලා අතීත සිද්ධි එවැගේම අනාගතය නිතරම අපි මනසෙන් සැලසුම් කරනවා. බාහිර ලෝකයේ වටපිටාවේ ඇති දේවල් ගැන නිතර හිතනවා. තමන්ට අයිති තමන්ගේ කියලා හිතන සැබෑවට එහෙම දේවල් ඇත්තේ නැහැ. නමුත් අපි මනසින් ඒ වගේ දේවල් ග්‍රහණය කරගෙන ඉන්නවා. මගේ කියලා හිතන ඒ දේවල් සම්බන්ධ සිතුම් පැතුම් නිතර මනසේ ඇති වෙනවා. ඉතින් ඒ වාගේ දේවල් වෙත දැන් අපි අවධානය යොමු කිරීම සුදුසු වෙන්නේ නැහැ. දේශනාව අහන වෙලාවේ මුළු අවධානයම අර දේශනාව වෙතම තියාගන්නවා. එතකොට තමයි සිහියෙන් බණ අහනවයි කියලා කියන්නේ. බාහිරට බැහැරට අතීතයේ දෙසට අනාගතයේ දෙසට වෙන කෙනෙක් දෙසට අපට අයිති වස්තු දෙසට හිතට යන්ට නොදී තේරුණාද? අපි අවධානය කොහෙද දැන් තියාගන්නේ? දේශනාව වෙතම. ආන් කියනවා සිහියෙන් බණ අහනවය කියලා. ඒ කරන වැඩේටම මුළු හිතම එකතු කරගත්තොත් ආන් සිහිය හොඳට අවධානේ තියෙන. එතකොට මේ දහම් කාරණා හොඳට මනසේ මොකද වෙන්නේ? ග්‍රහණීය වෙනවා, මතක හිටිනවා. අහන්න බණ ටික හොඳට මතක හිටිනවා සිහියෙන් හොඳට බණ අහනකොට. දැන් ඉන්න අනතුරුව කළ යුතු දෙයක් තියෙනවා. ඒ අසා දරාගත් ධර්මයට අනුව අපි ජීවිතේ සකස් කරගන්නවා. කුසලයට උනන්දු වෙනවා. තව තවත් තව තවත්. මොකද අපට ඉතුරු වෙන්නේ යම් දවසක මේ කරගන්න දේවල් ටික පමණයි. සබ්බං පහය ගමනියං තිකිව භාග්‍යතුන් වහන්සේ. ඔබට මට සියල්ල හැරදා යන්ට වෙනවා. ඒකට අවුරුදු 100ක් තියෙනවා කියලා හිතනද තව? නෑ කිව බුදුරජාණන් වහන්සේ. වස්ස සතන්වා අප්පන්වා බියෝවා. ඔය දේශනා කළේ කවද්ද? අවුරුදු 2600කට කලින්. ත්‍රිපිටකේ. ඔබලට තියෙන අවුරුදු 100යි. අප්පන්වා එක්ක ටිකක් 100ට අඩු වෙයි. බියෝවා එක්ක 100ට ටිකක් වැඩි වෙයි. ඕම් පිංවතුනේ අපේ ස්වභාවය. තේරුණාද? తాවකාලික අම්බලමක තමයි අපි මේ ඉන්නේ. අපට අමතක වුණත් සත්‍ය එයයි. අපට මේකෙන් යන්න දිනයක් උදා වෙනවා. එදාට කිසි කෙනෙක් නැහැ, කිසි දෙයක් නැහැ. අතින් අල්ලපු මගේ කියලා හිතපු මමත්වයෙන් අපි එකතු කරගත්ත සියල්ල පිංගතුන එක මොහොතකින් අතහැරිලා යනවා. පටන් ගන්නෙ බින්දුවෙන් අවසානට යන්නෙත් කොහොමද? බින්දුවෙන් පිංගතුන මොකවත් නැහැ. නින්නකන් අපි විවිධ දේ මට තියෙනවා, මට හවල් දේවල් තියෙනවා, දරුවෝ ඉන්නවා නේද? විවිධ දේ අපි හිතවුවා. ඒ වගේ සැලසුම් කර කර අපි මට යමක් කමක් තියෙනවායි කියලා මේ භෞතික දේවල් ටිකක් අල්ලගෙන ඒකෙන් ලෝකයක් ගොඩ නැගුවා. ඒ සියල්ල මොහොතකදී සුණු විසුණු වෙලා යනවා. ආං පිංවතුනි මතක තියාගන්න. එහෙම දිනයක් උදා වෙනවමයි. උපන් හැම කෙනෙකුටම මරණේ නම් වූ ධර්මතාවයට මූණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණේ තේරුම් අරගෙන ආං නුවණැත්තා
භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රැකවරණයක් හදා ගන්නවා. පුළුවන් තරම් රැකවරණ ශක්තියක් හදා ගන්නවා. මොකද්ද රැකවරණේ? පින් දහම් කරනවා, කුසල් දහම් කරනවා, අප්‍රමාදීව සීලෙන් දියුණු වෙනවා, සමාධියෙන් දියුණු වෙනවා. ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ ප්‍රඥාව කියලා කියනවා. ආන් ওই කරුණු ටික දියුණු කරගන හිත හදනවා. භෞතික දේවල් වගේම ශරීරය සකස් කරගන්න වගේම හිත හදනවා. හැදුවොත් හිත ආන් වටිනවා. අමාරුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ හිත හදන එක ලේසි වැඩක්ද? අමාරු වැඩක් කිව්වා. අයහපත පිණිස පවතින දේවල් නම් කරන්න සුකරාණි අසාදූනි. තේරුණාද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හරි පහසුයි. අපිට අයහපත පිණිස පවතින ඒ වගේ අකුසල් කරන එක හරීම පහසුයි කිව්ව. හැබැයි යං වේ හිතං ච සාදුං ච තං වේ පරම දුක්කරං. පරම දුෂ්කරයි මේ හිතවද්දී යහපත් දේවල් කරන එක හරීම දුෂ්කරයි, අමාරුයි. මේ හිත හදන එක, හිත දියුණු කරන එක, කුසල් දියුණු කරන එක, ආන් ඒක තමයි වටින්නේ. එතකොට අපි අපට කරුණාවක් තියෙනවා නම් අප ගැන, අපට අනුකම්පාවක් තියෙනවා නම් තමන්ට තමන් ගැන පුළුවන් තරම් මේ ජීවිතේ පාපයෙන් ඈත් කරන්න කිව්වා භාග්‍යතුන් වහන්සේ. කොසල් රජුරුවන් රජතුමනි, තමන්ට තමන් ආදරය නම් කළ යුතු වටිනම දේ මොකද්ද? මේ පාපයෙන් ජීවිතේ බැහැර කරගන්න, මෑත් කරගන්න, පාපයත් එක්ක නම් ජීවිතේ මිශ්‍ර කරන්න එපා කිව්වා. පුළුවන් තරම් පින දහම කුසලයේ බණ භාවනාව කරගන්න, යහපත් දේ කරගන්න ලැබුණු වෙලාව හරිම වටිනවා. කලාතුරකින් ලැබුණු අවස්ථාවක් සංසාරේ හැමදාම ලැබෙන්නේ නැහැ. රත්තරන් අවස්ථාවක වටින අවස්ථාවක්. මේකට කියන්නේ ක්ෂණ සම්පත්තිය. ලැබුණු මේ මහඟු අවස්ථාවට මොකද්ද පිංගුතුනි කියන්නේ? ක්ෂණ සම්පත්තිය. අවස්ථාව බලන්නකො භාග්‍යතුන් වහන්සේගේ ධර්මීය කල්යාණ මිත්‍ර සේවනය, manussත් පටිලාභේ අංග සම්පූර්ණයි, ඇස කන නාසය ඔක්කොම පිහිටලා සියල්ල ලැබිලා ලංකාව වගේ රටක බණ භාවනා කරන්න පුළුවන් පරිසරයක් සියලු සාධක ලැබිලා. තේරුණාද? මෙන්න මේ මොහොත, මේ ක්ෂණය මොහොතින් මොහොත ගිලිහි ගිලිහි යනවා. අපට ලැබුණු අවස්ථාව මොහොතින් මොහොත ගිලිහි ගිලිහි යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කනෝ වේමා උපච්චගා කනාතීතාහි සෝචಂತಿ. මේ අවස්ථාව ඉක්ම වෙන්න දෙන්න එපා. මේකෙන් වැඩක් කරගන්න නැතිනම් ඔබලට නැවත නිරයන්ට වැටිලා, අපාවලට වැටිලා දුක් විඳින්න වෙයි කිව්වා. දැක්කද පිංගතුනි මොනතරම් අනුකම්පාවකින්? එනිසා අපි අප්‍රමාදීව තමන්ගේ රැකවරණය පිණිස දේවල් කරගත්තොත් එයාට වරදින්නේ නැහැ. ඉතින් අද ඔබ එවැනි දෙයක් මේ කරන්නේ. මේකට කියනවා ධර්මදානය කියලා. මොකද්ද පිංගතුනි කියන්නේ? ධර්මදානය කෑමක් බීමක් දුන්නා වගේද, භෞතික යමක් දුන්නා වගේද? කෙනෙක්ට ධර්මයේ කියන ඖෂධය සංසාර දුකින් මිදීම පිණිස භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ආන් නිවීම පිණිස හේතු වන මාර්ගය ඇතුළත් ධර්ම කොටසක් ලෝකයාට බෙදා හරින්න පුළුවන් නම් කොච්චර ශ්‍රේෂ්ඨද? ආම් පිංකම. එතකොට අපි මාතෘකා කළෙත් මේ වගේ කුසල් කරනකොට හරී සහනයක් තියෙනවා. තේරුණාද? ඉද නන්දති පෙච්ච නන්දති කරන වෙලාවෙත් සහනයක්. තේරුණාද? පසුවටත් සහනේ. මෙලවදිත් සතුටු වෙන්න පුළුවන්, පරලවදිත් සතුටු වෙන්න පුළුවන්. තමන් කළ දේවල් සිහි කර කර සිහි කර කර යාට සතුටු වෙන්න පුළුවන්. අපිට සතුටු වෙන්න පුළුවන්. අනේ අපි ධර්මදේශනාවක් කරගත්තා කියලා සතුටු වෙන්න බැයිද අපිට? ආන් සිහි වෙන ගානේ තමන් දාන දුන්නා නම්, යම් කෙනෙකුට උදව් කළා නම්, රෝගියෙකුට උපස්ථාන කළා නම්, අසරණ කෙනෙකුට පිහිට වුණා නම්, අපට ඒක යලි සිහි වෙනකොට මොකක්ද ඉන්නේ හිතට? සතුටක් ඇති වෙනවා. පිනේ වටිනකම බලන්න. සතුටින් ඉන්න නම් එහෙනම් පින් කළ යුතුයි. පාපය කරන කෙනා නිතර ඉන්නේ අසතුටින්. සිහි වෙන ගානේ දුක එනවා, පසුතැවෙනවා. ඉද තප්පති කරන වෙලාවෙත් දුකටපත් වෙනවා. පසුව සිහි වෙනකොටත් යා පසුතැවිල්ලටපත් වෙනවා. ඒකල පාපයේ මරණයේදී සිහි වුණොත් චුතිසිත ඕං අපිරිසිදු වෙනවා. ප්‍රතිසන්දියක් දුර්වල තැනක. දැක්කද වින්නතුනි?
ආම්බලන්නකෝ, අපාවලට ගිහින් යත් දිගට දිගට තැවෙනවා කිව්වා. හැබැයි පින් කරන කෙනා කරන වෙලාවෙත් සහනින් ඉන්නවා, සතුටින් ඉන්නවා, යලි යලි සිහි කර කර සතුටු වෙනවා. අනේ මං පින් කරගත්තා, යලි යලි සතුටු වෙනවා, සිහි වෙන ගානේ සතුටු වෙනවා. මං අම්මට සැලකුවා, තාත්තට සැලකුවා, ඒ වගේම වැඩිහිටියන්ට හොඳට සැලකුවා, ගෙදර දොර වැඩ කටයුතු හොඳට කරා, සාමයෙන් අපි ජීවත් වුණා, මෛත්‍රිය කරුණාව හොඳට වැඩුවා, ඒ වගේම දානාදී කටයුතු මං හොඳින් කරගත්තා, සීලාදී මං පූර්ණණයට පත් කරගත්තා, සමත විදසුන් වැඩුවා. ආං පිංවතුනි, ඔය දේවල් කරලා තියාගත්තොත් නැවත නැවත හිත හිත සතුටු වෙන්න පුළුවන්. මරණයදීදී සිහි වුණොත් හිතන්නකො මේ කරන කුසල්. ආං කියනවා භීයෝ නන්දති සුග්ගතින් ගතෝ, බොහෝසේ සතුටු වෙනවලු. සුග්ගතින් කියලා කියන්නේ සුගතියට ගිහින් එයා බොහෝසේ සතුටු වෙනවලු. බලන්ටක එහෙම චරිතයක්. අද අපි කතා කරනවා එයාගේ නම තමයි ලතා දෙවඟන. මේ හොඳට ජීවිතය හදාගත්ත කෙනෙක් ඊළඟ ජීවිතය ඕම් රැකවරණය ඇති තැනක සකස් කරගත්තා. මේ ජීවිතය හරියට හැදුවොත් ඒක බලපානවා ඊළඟ ජීවිතයට. මැවුම් කරුවෙක් නෙවෙයි, අපිම කරන දේ තමයි ඊළඟට පින්වතුනි අපේ සකස් වීම පිණිස හේතු වෙන්නේ. මතක තියාගන්න ඕම් පැහැදිලි වෙනවා. ඉතින් පින්වතුනි වෙස්සවන දෙවියන්ගේ දියණිවරු කීප දෙනෙක් හිටියයි වෙස්සවන දෙවියන්ට. ඉතින් එයාගේ එක දියණියක් හිටියා, එයා තමයි ලතා දෙවඟන, චාතුම් මහා රාජිකය කියන මේ දෙව්ලොව. ඉතින් මේ දිව්‍යාංගනාව කිහිප දෙනා නර්තන ඉදිරිපත් කරමින් දෙවිවරු සතුටු කරනවා. සක් දෙවිඳුන් ඇතුළු පිරිස නර්තනයෙන් සතුටු වෙනවා, ගීත කියනවා. මේ අය අතර පින්වතුනි මේ සහෝදරියෝ කීප දෙනෙක් හිටියා මේ ලතා දෙවඟනට, සජ්ජා, පවරා, සුතා ආදී වශයෙන්. මේ අයගේ නැටුම්වලට වැඩිය දෙවියන් සක් දෙවිඳුන් ඇතුළු දෙවියන් ප්‍රිය. ආන් අර ලතා දෙවඟනගේ නැටුම් වලට ඒවට හරිම ප්‍රියයි, දෙවිවරු සතුටු වෙනවා ඒ නර්තන දිහා බලලා. ඉතින් දවසක් පින්වතුනි මේ සහෝදරියන් අතර දිව්‍යාංගනාවන් අතර දැන් වාදයක් කඩගත්තා, වැඩියෙන්ම නර්තනයට දක්ෂ කවුද කියලා. ඉතින් මේ අය කල්පනා කළා අපි ගිහින් අහමු කාගෙන්ද, අපේ පියතුමන්ගේ. ඉතින් ගිහිලා වෙස්සවන දෙවිඳුගෙන් ඇහුවා අපි අතරින් කවුද වඩාත් නර්තනයට දක්ෂ කියලා ඇහුවා. මොකද කිව්වේ, මං ඒක කියන්නේ නැහැ. දැන් ඔන්න තියෙනවා හිමාලයේහි අනවතප්ත විල. ඉතින් ඒ ස්ථානෙට දෙවිවරු රැස් වෙනවා. ආන් එතනට ගිහිල්ලා ඔබලා දේනිවරුන්ට කියනවා, තාත්තා කියනවා වෙන වෙනම නර්තන ඉදිරිපත් කරන්න. තේරුණා? එතකොට ඔබලටම වටහා ගන්න පුළුවන් වෙයි කාගේ නර්තනයද වඩා දක්ෂ කියලා. කවුද දක්ෂම කෙනා කියලා වැටහි ඔබලටම කිව්වා. දැන් ඉතින් දෙවිවරු රැස් වුණාට පස්සේ අර දිව්‍යාංගනාව පිංගුතනි වෙන වෙනම ගිහින් නර්තන ඉදිරිපත් කළා. ඉතින් එතනදී අර ලතා හැර අනිත් දිව්‍යාංගනාව නර්තනයේ ඉදිරිපත් කරනකොට කියනවා පිංගුතන සීතලට හැකිලුණු කෝල්ලු වගේ අර දෙවිවරු කිසිම මේ සතුටක් ඇති වුණේ නැහැ. බලාගෙන බලාගත්වන ඒ පැත්ත බලාගෙන හිටියා පිංගුතන, ඒ දිසාව බලාගෙන කිසි සතුටක් නැහැ. හැබැයි අර ලතා දෙවඟන නර්තනයේ ඉදිරිපත් කරනකොට අර දෙවිවරු සතුටට පත් වුණා. ඒ අයට වැටහුණා කවුද වඩාත් නර්තනයට දක්ෂ කියලා. ඉතින් අනිත් අර දිව්‍යාංගනව සහෝදරයෝ ලතා දෙවඟනට ඉරිසියා කළේ නෑ. ඇහැව්වා ඔබ මනුස්ස ලෝකේ ඉද්දී මොන මොන පින්කම්ද කළේ මෙච්චර ලස්සන වෙන්න, දක්ෂ වෙන්න, අනිත් අයගේ අවධානය දිනාගන්න, මෙහෙම හොඳ දක්ෂ කෙනෙක් වෙන්ට ඔබ මනුස්ස ලෝකේ ඉද්දී මොනවද කරපු කුසල් කියලා අර සහෝදරියෝ ලතා දෙවඟනගෙන් ඇහුවා අය කියලා කියනවා. ඕන් ඒ වෙලාවේ ඇය කියනවා මනුලව සිටියේදී තමන් කළ පුණ්‍ය කර්මයන් පිළිබඳව. ඉතින් සැවැත් නුවර දෙවුරන් විහෙරේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ පින්වතුනි මේ සැවැත් නුවර හොඳ ධනවත් පවුලක යේලියක් බවට පත් වුණා
මේ තැනැත්තිය දැන් අතීත සිද්ධිය මතක් කරනවා ලතා දෙවගෙන. එදා මම ධනවත් පවුලකට තමයි ගී. ඉතින් ඒ ගෙදර හරීම වත්පොහොසත්කම් තිබ්බා. ඉතින් ඒ අතර මං කරපු දේ තමයි සැමියා සතුටු වෙන විදිහට මං හොඳට කටයුතු කළා. සැමියාව සතුට කරමින් මං ඒ සීල වෘත රකිමින් මම හොඳට සීලවන්තව කටයුතු කළා කිව්වා. ඒ වගේම පින්වතුනි අක්කෝදනා මං ක්‍රෝධ කළේ නෑ කිව්වා. මනුස්ස ලෝකෙද්දි මං අන් අයට මේ ද්වේෂ කළේ නෑ, ඉරිසියා කළේ නෑ. ගැටුම් ඇතිවෙන අවස්ථාවලදී මං ඒක මෛත්‍රියෙන් යුක්තව ඒක ඒ ගැටුම निराකරණය කරගත්තා. තේරුණාද පින්වතුනි? මං ඉවසීම හොඳට පුරුදු කළා කිව්වා. ඕම් පින්වතුනි මේ ගුණය වර්තමානෙට ඔනෑ ගුණයක්ද නැද්ද? වඩාත් අවශ්‍ය අවස්ථාවක් පින්වතුනි. සමාජීයදියා බලනකොට අපට පේනවා එකල පින්වතුනි පුංචි පුංචි ගැටුම් ඇති වුණත් ඒවා අපි මේ කෝලාහල එහෙම නැත්නම් මනුෂ්‍ය ඝාතන ඒ තැනට අරගෙන ගි නෑ, ඒවා විසඳගත්තා. වචනයක් ටිකක් කියවගත්තා, කොහොම හරි අපි විසඳගන්න දක්ෂ වුණා. එහෙම ඉවසීමක් අපි තුල තිබ්බා. මේ වටිනා ගුණධර්මයක් ඉවසීම කියන එක. දැන් ඇය කියනවා මං අද දෙව්ලොව සැප විඳින්න හේතුව එදා මං උද්දට ඉවසුවා කිව්වා. අද පින්වතුනි මිනිස්සු ළඟ ඉවසීමක් ඇත්තෙම නෑ. ටික ටික මේ තරඟකාරීත්වය පුළුවන් තරම් පින්වතුනි මේ වස්තු එකතු කිරීම, ඒ වගේම තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ න්‍යායක තමයි මිනිස්සු කටයුතු කරන්නේ. ඒ තුල පින්වතුනි මිනිස්සු ළඟ තිබ්බ සංයමය, ඒ වගේම අර කියන විදිහ ඉවසීමාදී ගති දැන් ගොඩාක් අයින් වෙලාද නැද්ද? අපට පින්වතුනි මේ පුවත්පත් වලින් මේ අහන ප්‍රවෘත්ති හරහා පැහැදිලි වෙනවා සමාජෙ කොච්චරක් දුරට පරිහානියට පත් වෙලාද මිනිස්සු තුල ඉවසීමක් ඇත්තේ නැහැ. ඉතින් මේ දේශය කියන එක අපි දන්නවා පින්වතුනි, දේශය කියලා කියන්නේ අරමුණු සමග ගැටීම. අරමුණට ඇලෙනවා සහ අරමුණට ගැටෙනවා. අපි මේ ඉන්ද්‍රිය පද්ධතිය හරහා අරමුණු ගැනීම සිද්ධ කරනවා. එතකොට ඇලීම කියලා කියන්නේ එක පැත්තක්, ගැටීම කියලා කියන්නේ තව පැත්තක්. එතකොට මේන්න මේ කියන ඇසට, කනට, නාසයට ඒ මේ ඉන්ද්‍රියන්ට එන ආරම්මණවලට ගැටීම තමයි ද්වේෂය කියලා කියන්නේ. අරමුණු සමග ගැටීම, අරමුණු සමග ගැටීම. ඉතින් මේක නොරිස්සීම, අන් අයගේ මතවාද ඉවසන්නේ නැති ස්වභාවය ආදී වශයෙන් සියුම්ව පටන්ගෙන පින්වතුනි මේක දරුණු තත්ත්වයට එනවා. ඉතින් ඒ අනුව අපට පැහැදිලි වෙනවා බොහෝ තැන්වල සාමී පිරිහෙන්නේ මෙන්න මේ ද්වේෂය නිසා, අන් අයගේ මත ඉවසන්නේ නැති ගතිය. තේරුණාද? මතවාදී ගැටුම්. එතකොට නිවසක් තුළ මෙහෙම ගැටලු ඇති වෙනකොට ඒක දිගදුර යනවා. සමහර වෙලාවට නොයෙක් ප්‍රශ්න ඇති කර ගන්න තත්ත්වයට, දික්කසාද වලින් කෙලවර වෙන තත්ත්වයට පත් වෙනවා. ඉතින් හරි භයානකයි පින්වතුනි. ඇත්තටම ඉවසීම නැත්තම් මෛත්‍රිය කියන එක තියෙන්න නැන්නේ මේ වාගේ තැනක ඉද්දිද නැත්තම් ගැටුමක් ඇති වෙන වෙලාවකද? මොකද ඔබ කියන්නේ කොයි වෙලාවෙද ඉවසීම තියෙන්න නැන්නේ? ගැටුමක් ඇති වෙන වෙලාවේ. අපේ ඉවසීම ධර්මශාලාවේ දේශනාවක් අහනකොට දැන් ඇත්තටම ඉවසීමක් උනන්නේ නෑ පිංගුතුනි. ලෙඩේට තමයි ප්‍රතිකාරය. ආං පිංගුතුනි ගැටුමක් ඇති වෙනකොට කවුරු හරි අපිට බනිනවා, සැර වචනේ කියනවා, අපේ මතවාදවලට විරුද්ධව යම් යම් දේවල් කියනවා. ඕං ඔය වගේ දෙයක් අපට සමහර විට පහර දෙන්න පුළුවන්. ඒත් ඉවසන්නක ඕම් භාග්‍යතුන් වහන්සේ කකචූපම අවවාදේ ඔය ඇත් වහලා තිනවනේ. දෙපැත්ත කැපෙන කියතකින් ඔබේ අතපය යම් කෙනෙක් කපනවා සතුරෙක්. හිතලා බලන්නක පිටුරු පීයකින් එකවර නම් කමන්නේ, කියතකින් කපනකොට නේද? එහෙම දෙපැත්ත කැපෙන කියතකින් ඔබලගේ අතපය කපද්දි ඒ කපන කෙනා ගැන ද්වේෂයක් ඇති කරගත්තොත් ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් නෙවෙයි කිව්වා. ඔබ මගේ ශ්‍රාවකයෙක් නම් නෙවෙයි කිව්වා. එයාටත් මෛත්‍රී කරන්න කිව්වා පිංගතුනි. ලීසි වැටද්ද ඉවසීම කියන එතකොට ලීසි වැටද්ද? ආන් අර දෙපැත්ත කැපෙන කියතකින් අතපය කපන කෙනාටත් මෛත්‍රී කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ඉවසීම ඇති කරගන්න කිව්වා. එතකොට පිංගතුනි හිතලා බලන්නකො කොච්චර දුරට අපි ඉවසීම හදාගන්න උනේද කියලා.
ඉතින් මේ මතමයි පිංගතුනි ධර්මයේ පුරුදු කරනවයි කියලා කියන්නේ. අපි ළඟ එහෙම සමහර විට නැහැ. අපි පහන පත්තු කරලා මල් ටික තියලා ඔක්කොම කරලා ඊට පස්සේ සමහර විට ගෙදර ගැටුම් ඇති කරගන්න. අර මල් ටික ඇත්තටම නැන්නේ අපි අර ඉවසන්ට උනේ තැනදී. ඉවසීමෙන් ඉන්නවනම් පාරමිතා 10ම පිරෙනවලු පිංගතුනි. කවුරු හරි බනිද්දි ඔබට ඉවසීමෙන් මැදහත්ව හිත තියාගෙන ඉන්න පුළුවන් නම් පාරමිතා කීයක් පිරෙනවද? 10ම පිංගතුනි. ලේසි වැඩක් නෙමෙයි ඈ. අපි ඒ ගැටුම ඇති කරන කෙනාට නැත්නම් අපිට බනින්නාට අපිට සතුරුකම් කරන කෙනාට පිංගතුනි මෛත්‍රී කරන්න ඕනේ. ඕන් එක ක්‍රමයක්. ඒ වගේම මෙත්තා කරුණාව දක්වන්න කියව තව ක්‍රමයක් බුදුහාමුදුරු. මුදිතා ගුණය ඇති කරගන්න, උපේක්ෂා ගුණය ඇති කරගෙන කොහොම හරි පිංගතුනි ඉවසීම ඇති කරගන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණොත් පිංගතුනි මොකද වෙන්නේ? විශාල අකුසල් ප්‍රමාණයක් හැදෙනවා. මේ ද්වේෂය නිසා ද්වේෂයෙන් රත් වුණාට පස්සේ අපට යහපත අයහපත පේන්නේ. කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මං නපස්සති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ද්වේෂයටපත් වුණාට පස්සේ පිංගතුනි අන්ධකාරයකින් වැහිලා ගියා වගේ ප්‍රඥාව වැසී යනවා. අපට හරි වැරද්ද තෝරගන්න බෑ. බොහෝ විට අපි කියන වචන ද්වේෂයටපත් වුණා. තේරුණාද පිංගතුනි? අයහපත් වචන, ඒ වගේම නරක වචන, නපුරු වචන ක්‍රියාත් එහෙමයි. ඉතින් මෙන්න මේ නිසා සිතින් කයෙන් වචනයෙන් ගොඩාක් අකුසල් කරගෙන ඒ කෙනා නිරයට අර කියන තිරිසං අපායට ප්‍රේත අපායට ඇදගෙන වැටෙනවා. ගොඩක් අකුසල් කරගෙන. එතකොට අපට පැහැදිලි වෙනවා ඉවසීම වටිනා ගුණයක්. දැන් අර දෙවඟන කියනවා මං මනුස්ස ලෝකයේ ඉද්දී ඉවසුවා හොඳට. මොකද්ද කරපු වටිනාදී? ඉවසීම ඇති කරගත්තා. අද ඒකයි මේ ලස්සන වෙලා හොඳ දිව්‍යාංගනාවක් වෙලා ඉන්නේ කිව්වා. ලස්සන වෙන්න හේතුව දැන් පිංගුද දිව්‍ය ලෝකයන්ට ඕනේ. ද්වේෂ කරන කෙනා ලස්සනද? නිතර තරහ යනකොට ලේ ධාතුව අපිරිසිදු වෙනවා. අපි දන්නවා විෂ රසායනයක් තියෙනවා එපිනෙප්‍රින් කියලා. ඉතින් මේ රසායනය හැදිලා හැදිලා අන්තිමට රෝගී වෙලා. ඉතින් ඔබ ඒව ගැන හොඳට දන්නවා වෛද්‍ය මතවලට අනුව. ඉතින් පිංගතුනි ශරීරේ රෝගී වෙනවා. දෝසෝ විරූපකාරකෝ, විරූප වෙන්න, කැත වෙන්න, අවලස්සන වෙන්න හේතුවක් තමයි ද්වේෂය කියලා කියන්නේ. අපායට යන්න කලින් මෙහෙදීම බලන්නකෝ ඒකේ තියෙන ආදීනව. ඒව ගැන සලක සලක අපි අනේ මම මේ නරකදී බැහැර කරන්න ඕනේ, මගේ හිතට ද්වේෂයක් එන්න දෙන්නේ එනම පිංගතුනි. හිතට ද්වේෂයක් එනකොටම අපි මොකද කරන්න ඕනේන්නේ? ආං පිංගතුනි විදර්ශනාව හොඳට සිහිය තියෙන කෙනා මොකද්ද? මගේ හිතට ද්වේෂයක් ආවා කියලා දැනගන්නවා. සිහිය ඕනේ ඒකට. සදෝසංවා චිත්තං සදෝසං චිත්තಂತಿ පජානාති. දැක්කද පිංගතුනි? ද්වේෂයක් හටගත්තාම ද්වේෂයක් හටගත්තාය කියලා දැනගන්නවා. සමහර විට අපි අසිහියෙන් ඉන්න නිසා ද්වේෂය හටගන්නකොටම දකින්නේ නෑ. එතකොට පිංගතුනි ඒක මර්ධනය කරන්න අමාරුයි. දැන් විදර්ශනා විපස්සනාව කියලා කියන්නේ ඕකයි. හට ගන්නකොටම මුලදිම අපිට හඳුනාගත්තොත් නියපොත්තෙන් කඩලා දැම්මේ හැකි. දැන් ඒ කෙලෙස්වල ස්වභාවය තමයි පිංගතුනි දැක්කොත් කෙලෙස් වැඩි දියුණු වෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න. දැන් අපි පිංගතුනි මොනෝhari ඔය සූර්යා ලෝකයේ තියෙන තැනකට අපිරිසිදු, දැන් අපි කියමු කුණු ටිකක්, තේරුණාද? ඒක අඳුරු තැනක කුස්සිය මුල්ලේ එකතු කරලා වහලා තිබ්බොත් ඒ කුණු ටික මොකද වෙන්නේ? එන්ටේන්ට පිංගතුනි ඒකෙන් විස වායු හැදිලා ඒක තව 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 ඒක හරහා අපිරිසිදුතාවයේ ඇති වෙනවා. අපි ඒ කුණු ටික අරගෙන ගිහිල්ලා සූර්යා ලෝකයට දානවා පිංගතුනි. ඒ කියන්නේ සූර්යා හොඳට වැටෙන තැනකට දැම්මොත් මොකද වෙන්නේ? අර කුණු ටික පොහොරක් බවට පත් වෙනවා. දැක්කද පිංගතුනි? එතකොට මතක තියාගන්න මේ කෙලෙස් කියන ඒවත් හංගන්න හංගන්න වැඩි දියුණු වෙනවා. මතකද? කෙලෙස් හංගන්න හංගන්න වැඩි දියුණු වෙනවා. විවෘත කළොත්, දැක්කොත්, සිහියෙන් දැක්කොත්, හටගන්නකොටම දැක්කොත් සතිය සිහිය හරියට සූර්යාලෝකයේ වගේ
කෙලෙස් අර කිව්ව කුණු ටික වගේ අපි කළ යුත්තේ විවෘත කරනවා. විවෘත කරන්න ධර්මයේ බබලනවා කියලා කියන්නේ ඒකට පින්වතුනි. තේරුණාද? අපි කරන්නේ සිහියෙන් අන් අයගේ මනසක හටගන්න දෙයක් වගේ මෙන්න මේ රාග ද්වේෂ එවැනි දේවල් හිතේ හටගන්නකොට වහාම ඒක දකින්න කිව්වා. ඒක හටගන්නට පෙර කොහොමද, හටගත්තට පස්සේ කොහොමද, ඒක පවතිනකොට කොහොමද, ඒක නැති වෙලා යන්නේ කොහොමද කියලා ඕං පින්වතුනි මුල මැද අග වශයෙන් දකින්න කිව්වා. තේරුණාද? අතින් යමක් දාන්න නැතුව ද්වේෂයක් හටගත්තාම අපි මැදහත් මනසකින් ඒක දකින්නවා නම් භාවනාවක් මේ කියන්නේ. තේරුණාද පින්වතුනි? ඉදිනදා ජීවිතේ පුරුදු කරන්න පුළුවන් දෙයක්. ඔබගේ මනසේ ද්වේෂයක් හටගත්තාම යම් හේතුවක් නිසා හටගත්ත බව දකින්න. ඒකට අතින් යමක් දැම්මොත් තමයි ඒ ද්වේෂය වැඩි වෙන්නේ. දැන් වැටහුණාද? කොහොමද අතින් දාන්නේ යමක්? දෝන් ද්වේෂයක් මොනවා හරි හේතුවකට ඇති වෙනකොටම පින්වතුනි අපි මොකද කරන්නේ? අතින් ඒකට දානවා. මට ඉදත් මෙහෙම කිව්වා, අපි අයටත් මෙහෙම කිව්වා, අපි දරුවන්ටත් මෙහෙම කියලා තිනවා. මේක ඉවරයක් නැහැ. ආන් දැන් ඔය ටික අතින් දැම්මොත් අර ද්වේෂය මොකද වෙන්නේ? හොද්දට වැඩිලා ඒ ද්වේෂයට අපි යට වෙනවා. තේරුණාද? රාක්ෂයෙක් වගේ, රාක්ෂණියක් වගේ අපි ගොඩාක් කෙලෙස් එකතු කරගන්නවා ඒ හරහා. ඔබ දක්ෂ වුණොත් ද්වේෂය හටගත්ත ගමන් අතින් යමක් නොදා මැදහත් මනසකින් අන් කෙනෙක්ගේ හිතක හටගත්ත දෙයක් වගේ ඒ ද්වේෂය දකින්න, ඒ ද්වේෂය වැඩි දියුණු වෙනවද? අපි දකිනකොට අපි දැක්ම හරහා සූර්යාලෝකය ඕං විවෘත කර හැරිය වගේ අපි හොඳට සිහියෙන් ඒ ද්වේෂය දකිනවා නම් ඒ ද්වේෂය මොකද වෙන්නේ? එහෙම පින්වතුනි අයින් වෙලා යනවා. අපි දර්ශනීයකුත් ඇති කරගන්නවා. හටගත්තා යම් සංස්කාරයක් ඒක වෙනස් වෙලා ගිහින් නැති වෙලා ගියා. හටගෙන නිරුද්ධ වෙනවා. මේ අපි පැත්තකට වෙලා ඒක නිරීක්ෂණය කිරීම පමණයි කළේ. අපි හුදු නිරීක්ෂකයෙක් පමණයි. බලන්නකො පින්වතුනි ඕං ඕක තමයි විදර්ශනා කරනවයි කියලා කියන්නේ. ඒකට නම් මැදහත් මනසක් ඕනේ. මැදහත් මනසක් ඕනේ. ද්වේෂයටවත් ද්වේෂ කරන්න බෑ. තේරුණාද? රාගයක් ආවොත් ඒකට ද්වේෂ කරන්නටත් බෑ. රාගයක් ආවොත් රාගේ බව හඳුනාගත්තොත්, ද්වේෂයක් හටගත්තොත් ද්වේෂයේ බව හඳුනාගත්තා. ඉතින් ඒකට නම් මැදහත් මනසක් ඕනේ. මැදහත් මනසක් හැදෙන්න නම් විදර්ශනාවට පෙර අපි සමතයක් වඩන්න ඕනේ. ආනාපාන සතිය, හුස්ම රැල්ල වැනි පිරිසිදු අරමුණක් වැඩිපුර ඇසුරු කරනකොට මනස ටික 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 මොකද වෙන්නේ? ඇලීම් ගැටීම් වලින් තොරව මැදහත් මනසක් බවට පත් වෙනවා. ඒ මැදහත් මනස හදාගෙන ඒ තුළ ඉඳගෙන තමයි අපි විදර්ශනා කරන්නේ. අර රාග ද්වේෂ ආදී සංස්කාර මැදහත්ව දකින්නේ. දැන් වැටහෙනවද? දැන් ඉතින් මතක තියාගන්න ඉවසන්ට ඕනේ. දැන් ඔබට ගොඩාක් එනවා භික්ෂූන් වහන්සේලා වශයෙන් අපටත් වැඩිය ඔබ සමාජයේ ගොඩක් වැඩ කරන විවිධ තැන්වල වෘත්තීන් කරන විශාල පිරිස සමග කටයුතු කරනවා. එවැනි තැන්වල විවිධ මතධාරීන් විවිධ අය ඉන්නවා. නානත්ත කාය නානත්ත සංඥා විවිධ දේවල් අපිට දකින්න අහන්න ලැබෙනවා. ඒ හැම එකක්ම පාවිච්චි කරන්න ඕනේ මොකටද? ඔබේ මනස දියුණු කරගන්න. ඒ දේවල් වලදී ගැටිලා සැලිලා ප්‍රශ්න ඇති කරගෙන කටයුතු කරනවා නම් අපි ලෙඩවිච්චි මනසක් තියෙන කෙනෙක්. ලෙඩ නැති මනසක ස්වභාවය මොකක්ද? මැදහත්වයේ හැම තැනකදීම ඉන්නවා පින්වතුනි. බනින්න පුළුවන්, බැන්නා කියලා ද්වේෂ කරන්නේ නැහැ, හොඳයි කියලා වර්ණනා කරන්නත් පුළුවන්. ඒත් ඒවට ඇලෙන්නෙත් නැහැ. දැක්කද? දැන් අපි සාමාන්‍ය මනසක ලෙඩ මනසක ස්වභාවය කොහොමද? හොඳයි කියලා බොරුවට හරි වර්ණනා කළොත් අනේ මට හොඳයි කිව්වා කියලා අනවශ්‍ය සතුටක් උඩඟුකමක් ඇති කර ගන්නවා. එයාම පහුවෙදා බැන්නොත් අනේ මට බැන්නනේ මෙහෙමනේ කියලා ආන් පිංගතුනි දුක් වෙනවා. දැක්කද? ද්වේෂ කරනවා, සමහර විට ගැටෙනවා. එහෙම නැති මනසක් හදන්ටයි, ආර්ය මනසක් හදන්ටයි අපි උත්සාහය. ඒ සඳහා ඔබ පිංගතුනි අර ගැටලු ඇති වෙන තැන්වලදීම මනස පුහුණු කරන්න, මැදහත්ව තියාගන්න. ප්‍රශ්නේ එන තරමක් ආපුදී වැඩිපුර එනවා නම් වැඩියෙන් හොඳයි. ඇයි? ඒ සියල්ල හරහාම ඔබ කළ යුත්තේ මොකද්ද? මනස හදන එක, ඉවසීම පුරුදු කරන්න. නරකම සැමියෙක් නම් හම්බෙලා, නරක බිරිඳක් නම්, නරක
පරපුරක් නම් පිරිසක් නම් ඉතාම හොඳයි පිඟුතුනේ. ඇයි? ඉක්මනට පුළුවන් හිත හදාගන්න බණ භාවනා කරන්න. එහෙම පිරිසක් හම්බෙලා තියෙන්නේ. එහෙමනම් හොඳයි ඈ. හරි සතුටු වෙන්න. අනේ මට ගොඩක් ලේසි. ඇයි? ඉවසීම හදාගන්න මේ සතුරු ඉන්න මොනේ පිඟුතුනේ. අපි අම්මලා තාත්තලා ඇවිල්ලා ඒක පරීක්ෂා කරන්නේ. හතුරෙක් මේ ඇවිල්ලා බනිනකොට තමයි මනස පේන්නේ. බලන්න මනස දිහා. මගේ ඉවසීම තියනවද කියලා. ඒ හතුර බනිද්දිත් පිංවතුනි ඉවසාගෙන ඉන්න පුළුවන් නම් දැන් මනස හැදිලාද නැද්ද? හැදිලාද නැද්ද? සෑහෙන පමණට හැදිලා. සැරියුත් ආමතුනට බර බමුණෙක් පහර දුන්නේ. බලමු ඉවසීම තියනවලු. පහර දුන්න උන්වහන්සේ හැරිලවත් බැලුවද? නෑ. අපිට පහර දෙන්න නැද්ද? නිකන් කකුල පෑගුණොත් බස් එක යද්දි. දැන් ਉਹ බනා ඉදදී යහ පැත්තක නැගේ අත වැදුනොත් තේරුණාද? මේ යනකොට හරි මොකක්ද අර කරේ කියලා අපි ගැටෙනවා. පිංගුද පොඩි දේ ඇති. පුංචි දෙයක් ඇති. පය හැපුණත් අපි ද්වේෂයට පත් වෙලා ඉන්නේ පිංගුද. නිකන් ඇවිදගෙන යනකොට පය හැපෙන කොහේ හරි. කාමරේ ඉඳලා කුස්සියේ පැත්තට යනකොට පය හැපෙනවා තියෙන පුටුවක මේසෙක. තේරුණාද? මේස කකුලක මොනවා හරි හැප්පුණොත් සමහරු ඒකට ආයසරයක් පයින් ගහනවා. එනවා මෙතන හැප්පෙන්න කියලා දෙසරයක් තුවාල වෙනවා. ඒ තරම්වත් ඉවසීමක් අපි ළඟ තියෙනවද? නෑ පිංගුදරි. මතක තියාගන්න මේවා. ඒ නිසා සාරිපුත්‍රයන් වහන්සේ බලන්ඩක පිංගතුනේ ආර්යයා පහර දුන්න හැරිලවත් කවුද පහර දුන්නේ කියලා බැලුවේ නෑ. ආර්යයා දැවෙන්න පටන් ගත්තා, පිච්චෙන්න පටන් ගත්තා. මේ වාගේ ස්වාමින් වහන්සේ නමකටද මම මේ මෙහෙම කළේ? අනේ ස්වාමිනී වැන්දා ගින් සමාවෙන්න කිව්වා. ඇයි? ඇයි සමාවිල්ලන්නේ? මං ඔබ වහන්සේට පහර දුන්නා. පහරක් කියලා. පහරක් එල්ල කළා. අතුල් පහරක් කියලා කියන්නේ මොන පහරක්ද? අතුල් පහරක් පිංගතුනේ. හරි මං සමාව දුන්නා. ඉවරයි පිංගතුනේ. දැන් අපි නම් අනේ ස්වාමීනි අපේ නිවසේ දානෙට වඩින්න දවත්. දැන් පිංගතුනි අපි නම් සාමාන්‍යයෙන් එවැනි ආරාධනාවක් කළොත් පිළිගනීද? කවුරු හරි පහර දීලා යාම කියනවා අපේ ගෙදර කෑමකට එන්න කියලා. දැන් අපිට එහෙම ඉල්ලීමක් කළොත් අපි ඇත්තටම කෑමකට යනවද? ද කෑම දෙනවද? අපි සාමාන්‍යයෙන් කරන දේ හිතලා බලන්න. නමුත් පිංගතුනි උන්වහන්සේ අර තැනැත්තගේ නිවසට දැන් වැඩම කළානේ. දානි ලබා ගන්න බලන්නකො. ඉතින් ඉතින්ට හැදෙන්න වෙනවා පිංගුතුනි මේ මනසක්. එතකොට භාග්‍යතුන් වහන්සේට බැන්න තරම් අර බමුණි තේරුණාද? ගෙදෙට්ට මෙන්ට කියලා දානි වලදන්ට භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ බනින්නවා. උන්වහන්සේ නිහඬවම අර බැනුම් අහගෙන හිටියා. දැන් බැනලා ඉවරයි. දැන් ඉවරද? ඔබේ නිවසට කවුරු හරි ආගන්තුකයෙක් આવොත් මොකද කරන්නේ? මම කෑම බීම ඔක්කොම හදනවා ගුවා. ඒ ආගන්තුකයා මිත්‍රයා කෑම බීම පිළි එයා භුක්ති විඳින්නේ නැත්නම් ඔබ මොකද කරන්නේ? මං අපි දරුවොත් එකතු වෙලා ඒක භුක්ති විඳිනවා. දැන් ඔබත් මට එන්ට කියලා බැන්නා. සංග්‍රහ කළා බැනුමින්. මං ඒව බාරගන්නේ නැහැ. ඔබම දරුවොත් එකතු වෙලා බෙදා ගන්න කියලා උන්වහන්සේ වැඩියා. බලන්නකො පිංගතුනි. මේ අනිත්‍ය වචන ටිකක්නේ බැනුම් කියලා කියන්නේ මොනවද පිංගතුනි? මේ කියන වචන ටික හොඳට සිහියෙන් අහගෙන ඉන්නකෝ. මේ වචන එතන බිඳිලා යනවනේ පිංගත්. දැන් බිඳිලා යනවයි කියලා මං කියපු වචනේ දැන් බිඳිලා ගිහින් අතීතයට ගිහින් පිංගතුනි. හොඳයි මේ පිංගතුන් හරිම හොඳයි. දැන් හොඳයි කියපු එක අතීතයට ගියාද නැද්ද? හරිම නරක පිංගතුන් ටිකක් කියලා මං ඔබට නරකයි කියලා කියනවා. ඒ නරකයි කියපු වචනේ අතීතයට ගියාද නැද්ද? ඉතින් අනිත්‍ය වෙන වචන ටිකක් අල්ලගෙන ඇයි පිංගතුනි මේ මනස අපි ඇලීම් ගැටීම් හරහට දුවවන්නේ? කෙලෙස් ඇති කරගන්නේ වාරා. තේරුණාද? ඒ නිසා ඕං පිංගුතුනි මතක තියාගන්න අර දෙවඟන කියනවා මං ඉරිසියා කළේ නෑ, ද්වේෂ කළේ නෑ, ගෙදර හැමෝටම හොඳට සැලකුවා, ස්වාමියාට කීකරු වුණා. ඒ වගේම පිංගුතුනි අහෝසින් අප්පමත්තා උපෝසතා මං අර මනුස්ස ලෝකේ ඉදි අර දෙවඟන කියනවා ලතා දෙවඟන හොඳට සිල් රැක්කා උපෝසත ඒ ආරක්ෂා කළා. මොකද්ද කිව්වේ ඊළඟට? මං හොඳට සීලය ආරක්ෂා කරගත්තා. නිති පන්සිල් පොහොය අටසිල්. දැන් හොඳට පිංගුතුනි බෞද්ධ ප්‍රතිපදාවේ කටයුතු කරන කෙනෙක් හොඳට සීලය දියුණු කරගන්න ඕනේ පිංගුතුනි. සීලය තමයි ඔබට මට තියෙන රැකවරණේ. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අවුරුදු 120ක් වයසේ බමුණු හතර දිනක් කිව්වා දැන් බයයි. දැන් අපි ඉන්නකම් ගොඩාක් නරක වැඩ කළා. දැන් වයසයි. දැන් බයෙන් ඉන්නේ කිව්වා. රැකවරණයක් පිණිස දහමක් දේශනා කරන සේක්වා ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මොකද්ද දේශනා කළේ?
සීලවන්ත වෙන්න. මොකද දේශනා කළේ සීලවන්ත වෙන්න. සීලය හොඳට ආරක්ෂා කරගත්තොත් ඔබලට බයක් එන්නේ නැහැ. ඊළඟ ජීවිතේ රැකවරණයක් තියෙනවායි කිව්වා. දැක්කද පින්වතුනි? ඔබට මට තියෙන රැකවරණේ මොකද්ද? සීලේ මතක තියාගන්න. දරුවෝ මල්ලෝ හරක බාන ඔය දේවල් මොහොතකින් ඉවරයි පින්වතුනි. දරුවෝ හැදුවා කියලා දිව්‍ය ලෝක හම්බෙන්නේ නැහැ. අපිට නෑදෑයෝ ගොඩක් එකතු කරන පොහොසතෙක් වුණා කියලා ඊළඟ සැරේ දිව්‍ය ලෝක හම්බෙයි කියලා හාලා තියනවද? නෑ, රැකවරණයක් ලැබෙයි කියලා නෑ පින්වතුනි. කෙලෙස් ගොන්නක් එකතු කළේ ඒවා අතහරින්න බැරි වුණොත් මරණ ඇඳේදී. ඒකම තමයි මාරපාසය. අපි ගොඩවල් ගහලා 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 එකතු කරලා මැරෙනකොටත් ඔය ගහපු ගොඩවල් වලින් එකක් සිහි වුණොත්, අනේ මගේ දරුවා පුතා දුව හරක බාන මගේ දේවල් මන් නැතුව බොනවා කරගයිද? දැන් හොඳ තැනකට යයිද? යයිද පින්වතුනි? නෑනේ. ඔය ගෙදෙට්ටමනේ කැරකිලා එන්නේ. ගෙදර මිනිස්සුන්ට ඉන්නත් නෑ ඊට පස්සේ. එනිසා මතක තියාගන්න. අතහැරලා යන්න පුළුවන් මනසක් හදාගන්න, සීලෙ දියුණු කරගන්න පින්වතුනි. පුළුවන් තරම්. මොකද සීලෙ කියලා කියන්නේ? කයේ වචනේ සංවරකම. කයින් පව් කරන්නේ, සත්තු මරන්නේ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනේ නැහැ. ඕන් කය පරිස්සම් කරගත. ඊළඟට වචන, බොරු, කේලම්, පරුස වචන, හිස් වචන, කට පරිස්සම්. මොකද ඇති කරගන්න ඕනේ? කටේ පරිස්සම පින්වතුනි. ගොඩ දෙනෙක් අපායේ යන්නේ කයින් පව් කරලා නෙවෙයි, වචනින් පව් කරලා. වචන තමයි සංවර නැත්ති. වැඩනම් හොඳයි. ගොඩ දෙනෙක් නේද? එනිසා මතක තියාගන්න, පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වචීකම්මං කාතබ්බං. රාහුල හාමුදුරුවන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, රාහුලේ වචනයක් එළියට දාන්නට කලින් ප්‍රත්‍යවේක්ෂා කරන්න. මේ වචනේ හොඳ එකක්ද? සිල් කැඩෙයිද නේද? අනුන්ගේ හිතක් රෙදෙයිද? අනුන්ගේ පවුලක් බේද වෙයිද? කේලමක්ද මේක? මං කියන වචනේ හොඳද නරකද කියලා නිතරම සිහිනුවණින් හිතලා වචනයක් එළියට දාන්නලු. දැන් අපි වචන එහෙමද එළියට දාන්නේ? හොඳට හිතලාද පිංගුතුනි? පස්සේද හිතන්නේ අපරාධ කියලා? මතක තියාගන්න, හොඳ සිහිනුවණින් කතා කරන්න ඕනේ. තේරුණාද? ධර්මයෙන් ඉදිරියට යන්න යන්න කතා අඩු වෙනවා. මොනවද අඩු වෙන්නේ පිංගුතුනි? කතා අඩුයි, වැඩ වැඩි. තේරුණාද? සාමාන්‍යයෙන් නොදීවුණු කෙනාගේ ස්වභාවය කොහොමද? වැඩ අඩුයි, වචන ඒවා වැඩි පිංගතුනි. තේරුණාද? මතක තියාගන්න. ඒ නිසා පුළුවන් තරම් නිහඬ වෙන්න, අවශ්‍ය දේ තෝරලා බීරලා කතා කරන කෙනෙක් වෙන්න. භාග්‍යතුන් වහන්සේ නිහඬ බවට හරියට ගරු කළා. ඔබේ හිතත් නිහඬ කරගන්නට නම්, ඔබේ හදවතත් නිහඬ කරගන්නට නම්, ඔබේ හදවතත් බුදු කුටියක් කරගන්න ඕනේ නම් වචන නිහඬ කරගන්න. වචන නිහඬ කරගෙන, කයත් නිහඬ කරගෙන. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නා වගේ හොඳට ඉරියව්ව හොඳට සකස් කරගෙන මනසත් නිහඬ කරගන්න. මනස තැන් තැන්වල දුවනවා, දුවන්ට නොදී හුස්ම වැනි පිරිසිදුම පිරිසිදු අරමුණකට, එකම අරමුණකට, මැදහත් අරමුණට දාපු ගමන් ඕං සෝ සතෝ අස්සසති සතෝ පස්සසති. එයා සිහියෙන් ආශ්වාස කරනවා, සිහියෙන් ප්‍රශ්වාස කරනවා. දැන් ඔබේ හිත පිරිසිදුද නැද්ද? නැත්තම් පින්වතුනි, ලෝකේ පුරා විසිරි විසිරි කොච්චර කෙලෙස් එකතු කරනවද? දුවලා පුතාලා හරක බාන කන බොන දේවල්, උයන පිහින දේවල්, මේ කාමනීය ප්‍රේමනීය අරමුණු සිහි කර කර, රටේ ලෝකේ දේවල් සිහි කර කර කෙලෙස් එකතු කර කරනේ අපි ඉන්නේ. ලෝකෙටම විසිරිලානේ. මානසික අසහනෙනේ, ලෝකයක ප්‍රශ්න අපි සිහි කර කර ඉන්නේ පින්වතුනි. දැන් හුස්මට හිත දාපු ගමන් හිත පිරිසිදු වෙනවද නැද්ද? පිරිසිදුයි. දැන් අත උස්සන්න ස්වාමින් වහන්සේ, මම පිරිසිදු අරමුණක විනාඩි 5ක් දවසකට ඉන්නවා. අත උස්සලා පෙන්නන්න. පිරිසිදු අරමුණක විනාඩි 5ක්වත් ඉන්නවද අපි? හුස්ම රැල්ල ඉන්නවද? නෑනේ පිංගුතුනි. ඒකලා කියනවා ප්‍රශ්නනේ. ප්‍රශ්න නැති තැනක හිත තියාගන්නකො හුස්ම රැල්ලේ විනාඩි 5ක්වත් ඈ. බලන්නකො පිංගුතුනි, කාම ලෝකේ ඉඳගෙන කාමයේ නැති හිතක් ඔබ හදලා බ්‍රහ්මීක් වගේ වෙලාවේ. ඒ පිංගුතුනි, පිරිසිදු අරමුණක් බුදුහාමුදුරන්ගේ අරමුණේ පිය භූමිය ඔබ විනාඩි 5ක් ඉන්නේ හුස්මත් එක්ක ඉන්න වෙලාවේ. බුදුහාමුදුරෝ දුන්න භූමිය ඔතන හිටියොත් මාරයට අල්ලන්න බෑ කිව්වා. මාරයන්ට අල්ලන්න බැරි තැන අපි විනාඩි 5ක්වත් දවසකට ඉන්නවද පිංගුතුනි? විනාඩි 5ක් මං කියන්නේ නෑනේ. වර්තමානීන්ට, මේ මොහොතේන්ට, හුස්මත් එක්ක ඉන්න, කයත් එක්ක ඉන්න, ඇවිදිනකොට ඇවිදින එකත් එක්ක ඉන්න, මූණ සෝදනකොට මූණ සෝදන එකත් එක්ක ඉන්න,
කයත් එක්ක හිත බැඳලා තියාගන්න. ඒකට කියනවා කායගතා සතිය. මොකද්ද කියන්නේ පිංගුතුනේ? කායගතා සතිය. කාගියාසි ඔය වෙලාවේ මානසික අසහනේ නැහැ, ආතතිය නැහැ. අපි මේ ලෝකෙට දෙන්න පුළුවන් නම් මේ ටික විනාඩි 5ක් හරි නිදහස ඉන්න හැටි, සතුටින් ඉන්න හැටි, සැහැල්ලුවෙන් ඉන්න හැටි, මානසික සුවයෙන් සතුටින් ඉන්න හැටි වටිනවද නැද්ද පිංගුතුනේ? පිරිසිදු අරමුණක ඉන්නේ, නිදහස ඉන්නේ, සතුටින් ඉන්නේ වෙලාවේ මේ මොහොතේ සතුට තියෙනවා. අපේ හිත සතුට තියෙන මේ මොහොතේ ඉන්න දන්නේ නැහැ. ඒකට පුහුණු කරන්න වෙනවා හිත. මොකද කරන්න ඕනේ? හිත පුහුණු කරන්න ඕනේ. වර්තමානයේ තියතිය, හුස්මේ තියතිය, දකුණේ වමේ තියතිය, සක්මන් භාවනා කියලා කියන්නේ. කයේ තියතිය මේ මොහොතේ ටික ටික ගන්ට තමයි හිත ටික ටික මේ මොහොතට එනවා. මේ මොහොතේ සතුට පිරීලා තියෙනවා, සහනේ පිරීලා තියෙනවා. ලෝකෙට කාට හරි ඕක දෙන්න කියලා දෙන්න පුළුවන් නම් පිංගුතුනි, භාග්‍යතුන් වහන්සේ ඒකයි දේශනා කළේ මිත්ත සූත්‍රයේදී. තමන් ආදරය කරන දුවට පුතාට ඕන් ඔය සතිපට්ඨානෙ කියලා දෙන්න කිව්වා. ඕක තමයි සහන ලැබන ක්‍රමය. තේරුණාද පිංගුතුනි? ඉතින් ඒ නිසා මතක තියාගන්න, පුළුවන් තරම් සීලය දියුණු කරන්න, සමාධිය දියුණු කරන්න, මේ කිව්ව භාවනාව පුරුදු කරන්න දවසකට විනාඩි 5ක්වත් අද ඉඳන් ආනාපාන සතිය වඩන්න. ඔය හැම දෙයකින්ම කුසල් පිරෙනවා. මොකද වෙන්නේ? කුසල් පිරෙනවා, පින පිරෙනවා පිංගුතුනි. පිරිලා ඒක දියුණු වෙනවා. ඉතින් අර තැනැත්තිය කියනවා, මං තරුණ වෙලා ඉඳලවත් එකල පාපයට බර වුණේ නෑ. බලන්නකො, තරුණයෝ අද ගොඩක් පාපයට බරයි. වයසට ගිහින් තමයි සීලෙ දියුණු කරගන්න බලන්නේ, සමාධිය හොයන්නේ, භාවනා කරන්න යන්නේ. ඇය කියනවා, මං අර ලතා දේවගෙන මං තරුණ කාලෙවත් පාපයට නම් බර වුණේ නෑ කිව්වා. ඉතින් ඔය වගේ මං ගෙදර අයට, නැන්දට, මාමට, ඒ අයට හොඳට සැලකුවා, ස්වාමියාගේ සහෝදර සහෝදරියන්ට හොඳට සැලකුවා, සේවක කාරකාදීන්ට හොඳට සැලකුවා, බණ භාවනා කරගත්තා, පින් දහම් කළා, යහපත්ව ජීවත් වුණා. ඉතින් මෙන්න මෙහෙම කුසල කර්මයන් මම කරලා තමයි මේ දිව්‍ය ආයුෂ, වර්ණ, සැප, බල ආදී මේ දෙවියන් අතර උසස් තැන්, දෙවියන් අතර ආයුෂයෙන් මම වැඩි. ඒ වගේම මගේ වර්ණේ පැහැය ලස්සනයි, මම දක්ෂයි, නර්තනයට දක්ෂ වෙලා මේ හැම කොටසකින්ම, හැම අංගයකින්ම මම අන් අය පරයා ඉදිරියට ආවේ එදා ආන් අර පුරපු ගුණධර්ම නිසයි කියලා අර දෙවගෙන සඳහන් කරනවා. එතකොට අපට පේනවා පිංගතුනි, වෙන දෙවි කෙනෙක් නෙවෙයි ඉහළට පහළට අපි යොමු කරන්නේ, තම තමන් කරගත්ත දේවල් මතයි ඒක තීරණය වෙන්නේ, තමාගේම කර්මය. ඒ නිසා පුළුවන් තරම් ඒ ගැන වැටහීම ඇති කරගෙන ඔය ඇත්තෝ මේ කරනවටත් වැඩිය කුසල් පුරන්න, පින් දහම් කරගන්න, අදිෂ්ඨාන කරගන්න, පුළුවන් වෙලාවේ දාන ආදී පුරුදු කරන්න, සතුන්ට, ලේනුන්ට, කුරුල්ලොන්ට ආහාර ටිකක් දුන්නත් බවසියක් ආනිසංස, බත්පත ගත්තත් අපට දන් දෙන්න පුළුවන්, බත් සරලුවක් දන් දුන්නත් පිනක්, ඉඳුල් වතුර පොළොවට බැහැර කරද්දී ඉඳුල් වතුර ටික පොළොවට විසික් කරද්දී පිංගුතුනි මේ ආහාරක, මේ බත් කොටසකින් හරි, මේ බත් ඇටයකින් හරි මහ පොළොවේ සතෙක් කැපේවා, ඒක පවා පිඤ්ඤ කියලා කියන භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඒ විදිහට පටන් ගන්න, රෝගීන්ට උපස්ථාන කරන්න, ඒව ඔබ කරනවා, මහා පිං. භාග්‍යතුන් වහන්සේ පිංගුතුනි එදා පූතිගත්ත තිස්ස හාමුදුරුන්ට ඒ උපස්ථානය කරලම අපට පින්නවා. එනිසා ඔබට උපතින්ම ඒ හැකියා ලැබිලා තියෙනවා, ඒ වෘතීන් පෙර පිනට ලැබිලා තියෙනවා. පුළුවන් තරම් ඉවත් දයාව, කරුණාව, මෛත්‍රිය හදවතේ තියාන කරන්නේ සියලු පින්කම් පාරමිතා පිංගතුනි අවස්ථා ඔබට නිවන පිණිස පාරමී දම් පුරන්. ඒ හැම අවස්ථාවක්ම පාවිච්චි කරන්න, ධනට, පිනට, බණට, භාවනාවට යොමු වෙන්න, ආනාපාන සතිය අද ඉඳලා විනාඩි කීපයක් හරි වඩන්න. ඒ වගේම සක්මන් මළුවක් නැත්නම් මිදුලේ කොටසක හරි දකුණවම සිහියෙන් තියලා ඇවිදින්න, ලෙඩ ඔක්කොම අඩු වෙනවා, ස්නායු රෝග අඩු වෙනවා. භාග්‍යතුන් දේශනා කළේ අප්පා බාදෝ කිව බුදුහාඳුර, ලෙඩ අඩුයි, ස්නායු රෝග අඩු වෙනවා, කායික නිරෝගිකම, මානසික නිරෝගිකම හැදෙනවා කිව්වා, එයා තුළ සතිය දියුණු වෙනවායි කිව්වා, එයාගේ ආහාර පාන ගන්නව හොඳට දිරවනවායි කිව්වා. ඉතින් ගොඩාක් දියුණුව ඇති වෙනවා හැම පැත්තකින්ම භාවනා කරන්න. ඉතින් අර සීලාදී වඩමින්, සමාධිය වඩමින්, ඒ වගේම සතියාදී ගුණධර්ම වඩමින්, අනිකුත් මේ කිව්ව විදිහේ පින් දහම් හොඳට වර්ධනය කරගනිමින් ඉන්න හැමෝම සමග මේ කෙටි කාලයේ සුහදව, සහෝදරත්වයෙන්, ලෙන්ගතුව ජීවත් වෙන්න, කාටත් යුතුකම් ටික කරන්න,
ජීවිතයේ තේරුම් අරගෙන මැරෙන බව දැනගෙන හොඳින් කටයුතු කරන්න. එතකොට පිංගතුනි අපට තව තව මේ කුසලතා දියුණු කරගන්න ලැබේවි. ඒ අනුව පිංගතුනි මේ දියුණු කරගන්න කුසලතා අපි හැම දිනාටම නිවන් පිණසද මහෝපකාර වේවි. ඉතින් ඒ අනුව පිංගතුනි හැකි ඉක්මනින් මේ පාරමී දම් කුසල දම් පුරාගෙන අපි හැමෝටම දුක් ඇති බිහිසුණු සසර කතරෙන් එතර වීම පිණිසම මේ කුසලානි සංස ශක්තියින්ද හේතු උපනිශ්‍රය වේවි. ඒ සඳහාම මේ දහම් කාරණාද ඔබ සියලු දෙනට මඟ පෙන්වීමක් වේවා කියලා අපි කරුණාමිත් සිතින් හැමෝටම ආශිංසනය කරනවා. අද දවසේදී පින්වතුනි සදැහැති පින්බර දායකත්වය ලබාගෙන කටයුතු කරන පින්වත් ඔයැත්තු නමින් නිදන ප්‍රාප්ත යම් දෙනෙක් සිටිත් නම් වර්ග පරම්පරානු ඥාතව ඒ ඥාති සෑම සියලු දෙනමී උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ වගේම බෞද්ධයා නාලිකාවෙහි හිටපු අනුශාසක සභාපති දූරන්දර පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මා විධාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නය, ඒ වගේම පින්වත්නි සද්ධර්ම ශ්‍රවණය කළ ශ්‍රාවක පින්වත් සියලු දෙන නමින්ද නිදන ප්‍රාප්තව ඇති යම් ඥාති පිරිසක් සිටිත් නම් සියලු දෙන සිහි කරගන්න ඒ හැම දෙනද මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වනු ලබත්වා. පින් අනුමෝදන්ව ඒ ඇත්තන්ගේ පරලව ජීවිත සසර ජීවිතයෝ සුඛිත මුදිත කරගනු ලබත්වා. සසර ගමන නිමා කර ගනිත්වා කෙලවර ඒ සියලු දෙන අජරාමර සංඛ්‍යාත වූ උතුම් අමා මහ නිවණින් නිවි සැනසෙත්වා කියලා සියලු මියගිය ඇත්තන්ට සාදු කියා පිං පෙත් අනුමෝදන් කරමු. පිංවත්නි ධර්ම දේශනාවට සදැහැති පින්බර දායකත්වය ලබා දුන්න අපේ පින්වත් සෑම සියලු දෙනාටමත් නමක්වත් සඳහන් කරන්න නැතුව සැබෑවටම පිංවතුනි ධර්මදේශනාමය පින්කම් සහ පින්කංවල සැබෑ අරුත හඳුනාගෙන නිවැරදිව අතහැරීමේ ඒ ගුණය පුහුණු කරන ඔය ඇත්තෝ කිසිම නමක්වත් සඳහන් නොකර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු නොවී සැබෑවටම ධර්මදේශනාමය පින්කමක් අද ලෝකයට බෙදා හරිනවා. ආං පිංගතුනි නිවැරදි පරමාර්ථයක් සිත තුළ තබාගෙනයි ඔය ඇත්තෝ සියල්ල සිද්ධ කරන්නේ. ඒ අනුවම ඔබේ කුසලතා තව තව දියුණු තියුණු වේවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් ඒ ඔබ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන සියලු දෙනට අපේ දායක පින්වතුන් පැමිණ සිටින සියලු දෙනාට ඔබගේ ආශිර්වාද කරන්න සිතේ ඇති යම් යම් දුවාදරු ආදී දරුමුණුමුරු ආදීන් වෙත් නම් ඒ හැම දෙනාටමත් උතුම් බුදුරුවණී දඹරුවණී සඟරුවණී දළදා වහන්සේගේ රැකවරණයේ විජයශ්‍රී බෝසමිඳුන් වහන්සේගේ රැකවරණයේ ඓතිහාසික ගැටඹී බෝසමිඳුන්ගේ රැකවරණ ආශිර්වාද ශක්තියෙන් උදා වේවා. එල්ලව තිබුණු දුක් කරදර පීඩා ඌදුරු අන්තරා බාධක දෝෂ බලපෑම් විපත්ති දොස් දුරින් දුරු වේවා. යහපත සැනසුම නිදුක් නිරෝගී භාවය හැමට උදා වේවා. ඔබේ කටයුතු ගෙදර දොර කටයුතු රැකියාවල කටයුතු කාරණා දරුවන්ගේ අධ්‍යාපන විභාග කටයුතු ආදී සියල්ලක්ම සාර්ථක වේවා. වාසනාව ජයසතුරු සාමයේ සැනසුම උදා වේවා. තව තව දානාදී සීලාදී භාවනාදී සති සමාධි ආදී ගුණධර්ම පුරුදු කරන්න සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඔය ඇත්තන්ගේ සන්තානවල කුසල චිත්තයෝ පහළ වේවා. පාරමී දම්පුරා අපි හැම දෙනාටම කෙලවර ගෝර කටුක බිහිසුණු සසර කතරින් එතරව ලබන මඟඵල නිවන් අවබෝධය සඳහාම මේ සියලු කුසල ශක්තියින් හේතු උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වනු ලබත්වා. සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් රටත් ජාතියත් ආරක්ෂා කරත්වා. දෙවියන් වහන්සේලාද උතුම් අමා මහ නිවණින් නිවි සැනසෙත්වා යන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේලාටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති.